ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද දවසේ ආවා කොළඹ නාලන්ද විද්‍යාල ක්‍රීඩා පිටියට දක්ෂ යෝන් ක්‍රිකේක් හම් වෙන්න. මෙයා තමයි නිමාවටපත් වුණු 19-15 ලෝක කුසලන් තරඟ මලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයේ දරුවේ මේ යෝන් දක්ෂයා. දක්ෂ පිටිකරුවෙක්, ඒ වගේම දක්ෂ පාදංග පන්දේවන්නෙක්, දක්ෂ පන්දු රකින්නෙක්. ඉතින් අපි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේ දක්ෂ යෝන් ක්‍රීඩකත් එක තමයි. එතමයි රවීන්ද සිල්වා. අපි රවීන් එක තමයි කතා බහ කරන්නේ. කොහොමද රවීන්? මේ රවීන් ඉතින් දැන් පහුගිය කාලේ වල ටීවී එකේ දකින්න ඇති රවීන් වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරා බොහොම ලස්සනට කණ්ඩායම උපනායකයා. ඉතින් කොහොමද රවීන් අපි වර්ල්ඩ් කප් එකෙන් පටන් ගත්තොත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බේ. ඔයා තමයි වයිස් කැප්ටන්, කැප්ටනිටි දිනුත් වෙල්ලාලගේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? එක්ස්පිරියන්ස් එක අපි වර්ල්ඩ් කප් එක යන්න කලින් අපි ටුවර්ස් තුනක් ගහලා තමයි වර්ල්ඩ් කප් එක ගියේ. ඉතින් මෙහෙන් අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් අරන් තමයි වර්ල්ඩ් කප් එකට අපි නියෝජනය කරේ. කණ්ඩායමක් වශයෙන් ගත්තොත් අපි හොඳ දස්කම් පෙන්නුවා. ඒෂියා කප් එකේ ෆයිනල් රවුන්ඩ් එකටම ආවා. වර්ල්ඩ් කප් එකෙත් අපි ක්වාටර් ෆයිනල්ස් එනකන් ආවා. කණ්ඩායමක් හැටියට ගත්තොත් අපි හොඳ තැනක හිටියා. ඒ වගේම තමයි පර්සනලි ගත්තොත් ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් මගේ ක්‍රිකට් ෆියුචර් එකට බලපානවා. ඕකේ, දැන් රවින් අපි වර්ල්ඩ් කප් එකේ මැචස් බලුවත්ම අපිට අමතක වෙන්න ඇති මැච් එකක් තමයි ඔයා සහ දුනිත් ඉතා හොඳ පාර්ට්නර්ෂිප් එකක් තියාගෙන ගහපු මැච් එක, 8 විකට් පාර්ට්නර්ෂිප් එක. මම හිතන්නේ අපිට දුක හිතුණා මේ ඔය විකට් දෙක ගියාට පස්සේ මැච් එක පරාදයි කියලා හිතුණා. ඒ වගේම පරාදුණා. මේ මැච් එක නම් අමතක වෙන්න ඇති මැච් එකක්. මම හිතන්නේ රවින්ටත් එහෙම වෙන්න ඇති. එහෙම නේද? අපේ උදේ මේ මැච් එකේ විකට්ස් ටිකක් ගියා. හැබැයි අපි හොඳ කම්බැක් එකක් දුන්නා. මායි දුනිතුයි හොඳ පාර්ට්නර්ෂිප් එකක් දාලා අන්තිම වෙනකම්. ඊට පස්සේ දුනිත් ක්‍රිකට් එකක් ගියාම ඒගොල්ලෝ ආපහු බැක් ටු ගේම් ඇවිල්ලා අපි අපේ අතින් ගේම් එක ලූස් වුණා. ඒක තමයි උනේ. රයිට්, රවින් දැන් වර්ල්ඩ් කප් එකේ සිලු මැචස් ප්ලේ කරා. ඉතින් හැබැයි අපි දන්නේ වා ලෙග් ස්පිනර් කෙනෙක්, පාදක පන්දයන්ක විදිහට තමයි ටීම් එකට එකතු වෙන්නේ. හැබැයි වා හොඳ බැට්ස්මන් කෙනෙක්. එනවා ටීම් එකට මේ වර්ල්ඩ් කප් එකට සිලෙක්ට් වෙන්නේ බැට්ස්මන් කෙනෙක් විදිහට තමයි, නැත්නම් ලෙග් ස්පිනර් කෙනෙක් විදිහට? මම ටීම් එකට ජොයින් වෙන්නේ බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් හැටියට. ඒ වගේම මම පාදක පන්දු යවන ක්‍රීඩකෙක් විදිහටත් ඉන්නවා. හැබැයි ටූර්නමන්ට් එකේ දිගට දිගට යනකොට මම මේන්ලි බෝල හැටියට වුණා. අන්තිමට මම ක්‍රීඩා කරේ මේන්ලි බෝල හැටියට තමයි. රවින් කියන්නේ අපේ 19-15 ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා. ඒ වගේම අතිශය දක්ෂ තුන්විධ ක්‍රීඩකෙක්. 19-15 කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් එක්ක තමයි කතා බහ කරන්න ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ. දැන් රවීන්, අන 19 ටීම් එකේ වා ශ්‍රී ලංකා මැචස් කීයක් දැන් ගහලා තියෙනවද, සහ මේ ගහපු මැච් වලින් වාගේ හොඳ පර්ෆෝමන්ස් මොනවාද? ශ්‍රී ලංකා 19-15 මම ආසන්න වශයෙන් මැචස් 25ක් 30ක් අතර සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ වගේම මගේ බෙස්ට් පර්ෆෝමන්ස් තමයි බංග්ලාදේශ් 2 එකේ 4 මැච් එකේ ලකුණු 88ක් ගහලා මැච් එක දිනන්න මම සමත් වුණා. රවීන්, ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම නියෝජනය කරන පළමු අවස්ථාවනේ මේ අවුරුද්ද. ඔයා 2018 තමයි මුලින්ම ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම නියෝජනය කරන්නේ. කවුද ධනංජය නායකත්වයේ? නිකුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු. දැන් කොහොමද රවීන් හාහා පුරා කියලා මුලින්ම 19-15 කණ්ඩායමට ආපු අවස්ථාව ඔබට දැනුනේ කොහොම හැඟීමක්ද? මම 2018 තමයි මගේ පළවෙනි ඩෙබියු මැච් එක ගැහුවේ නිකුන් ධනංජය අයියා කැප්ටන්සී එක යටතේ. ඉතින් ඒ වෙනකොට මට අවුරුදු 16යි. මං ෆස්ට් 11 සීසන් එක සීසන් එකක් ගහලා ඒකේ කඳු 50ක් අරගෙන තමයි මම එතනට යන්න සමත් වුණේ. ඊට කලින් මම ඉන්දියා 2 එකේ ඒ ප්ලේයර්ස්ලාට නෙට් බෝලර් කෙනෙක් හැටියට ගිහිල්ලා තමයි මාව ඊට පස්සේ බංග්ලාදේශ අන්තිමයට තෝරගත්තේ. බංග්ලාදේශ සංචාරයේ මගේ පළවෙනි තරගයේ පළවෙනි බෝලේ මම විකට් එකක් ගන්න සමත් වුණා. ඉතින් ඩෙබියු ප්ලේයර් කෙනෙක් ඩෙබියු කරන ෆස්ට් මැච් එකේ ඒක තමයි ඩ්‍රීම් බෝල් එක කියලා මං හිතන්නේ. දැන් රවීන්, ලංකාව නියෝජනය කළ 19-15 කණ්ඩායමත් එක්ක ටුවර්ස් කොච්චර විතර ගිහිල්ලා තියෙනවද, කොයි කොයි රටවල්ද ගිහිල්ලා තියෙන්නේ? මම ඉස්සෙල්ලාම මං ඕවර්සීස් ගියේ බංග්ලාදේශ් 2 එකක් ගියා. කොයි අවුරුද්දද?
2019 ඕකේ 2019 මම ටෙස්ට් සීරීස් එකට බංග්ලාදේශ ගියා ඊට පස්සේ මම ගියේ වර්ල්ඩ් කප් එකට සහ ඒෂියා කප් එකට ඒක කොයි අවුරුද්දද 2021 දෙසැම්බර්ලයි 2022 ජනවාරි කප් එකට ඕකේ ඉතින් ඒෂියා කප් එක මම රිප්‍රසන්ට් කරේ ඩුබායි වලදී වර්ල්ඩ් කප් එක වෙස්ට් ඉන්ඩීස් වලදී ඒ වගේම ලංකාවෙත් ඔබ ක්‍රීඩා කරන්නේ විදේශ කණ්ඩායම එකනේ බංග්ලාදේශ ඉංග්ලන්ඩ් නේද බංග්ලාදේශ් පකිස්තාන් ඔස්ට්‍රේලියා ඉංග්ලන්ඩ් يعني සීලුම රටවලක දැන් ක්‍රීඩා කරලා තියෙනවනේ වැඩක් කරලා දැන් ඒගොල්ලෝ මේ ඔයගේ යාළුව නැද්ද දැන් ඔක්කොම රටවල එක ගහලා තියෙනවනේ ඒගොල්ලෝ ලංකාවේ ශ්‍රී ලංකාවල තියෙනවා අදහන විදේශ කණ්ඩායම එක විදේශ රටවල ගිහලා ගහලා තියෙනවා යාළුවෝ කත් ඉන්නවද දැන් WhatsApp එකෙන් chat කරනවද ඒගොල්ලොත් Instagram එකේ chat කරගෙන ඉන්නවා shape එක කාත් එක දැන් වැඩිම කතා කරන පුරාට එක්කනත් එක්ක එහෙම කියලා නැහැ ඕකේ ගොඩක් කට්ටිය එක්ක කතා කරනවා ඉතින් ඔක්කොම අපි පකිස්තාන වැඩිපුර කතා කරන්නේ पाकिस्तान मैच फर्स्ट राउंड अभी लखनऊ एक पोडी लखनऊ संख्या अभी ये गोल्लो एक විසී පහකට හෝ 30කට අපි ඕල් අවුට් කරන්න සමත් වුණා. ඉතින් අපේ ලොකු බෝලිං එෆර්ට් එකක් තිබ්බා මේ මැච් එකේ. ඔක්කොම බෝලර්ස්ලාගේ ගොඩක්ම හොඳට ඒගොල්ලේ 100% දීලා මැච් එක දිනන්න සහයෝගය දක්වුණා. ඒක හරි ටයිට් ගේම් එකක් ගියා. ඇත්තටම ඉවත් ඒක මාර ප්‍රෙෂර් ඇතුලේ ඒ ෆීලිං එක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මගේ ඉදිරි ජීවිතේට. ඒක තමයි අයි නම් කරන්න කිව්වොත් මම නම් කරා. දැන් දුනිත් වෙල්ලාලගේ ගැන මොකද කියන්නේ ඔය එක් ටීම් එකේ කැප්ටන් ශ්‍රී ලංකා දහනා පළවෙනි උපනායකය සහ හොඳ සම්බන්ධතාවයක් තියෙන බෑ කැප්ටන් සහ වයිස් කැප්ටන් අතර කොහොමද ඒත් එක ෆ්‍රෙන්ඩ්ලි වැඩ ගන්න පුළුවන් දුනිත් ඔව් ඉතින් ඉස්සෙල්ලම එයාගේ කියන්න ඕනේ ප්ලේයර් මැනේජ්මන්ට් අතින් ගත්තොත් එයා ලොකු එයාගේ ගොඩක් ස්ටෑන්ඩඩ්ස් ගොඩක් තියෙනවා ඒ වගේම තමයි ප්ලේයර් කෙනෙක් টপ ලෙවල් එකේ ඉන්නකොටත් එයා ඇවිල්ලා කියනවා ඒක ඒ ඊගෝ එකේ මින්දේපා පොඩ්ඩක් කාම් වෙලා ආයි බේසික් එකට ගිහිල්ලා ඔයාගේ බේසික්ස් ලින්ක් කරන්න. ඒ වගේම තමයි ප්ලේයර් කෙනෙක් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නකොට එයාව එන්කරේජ් කරලා එයාගේ මැක්සිමම් යූසේජ් එක ගන්න එයාට හොඳ හැකියාවක් තියෙනවා. මින් කැප්ටන් කෙනෙක් හැටියට ඉන් ඇන් අවුට් ෆීල්ඩ් දෙකේම එයාගේ හොඳ දේවල් තියෙනවා අපිටත් ඉගෙන ගන්න. පාසල් ක්‍රීඩකයෙක් හැටියට ඒ වගේම නායකයෙක් හැටියට. ඉතින් ලොකු භාගයක් එයත් එක්ක වැඩ කරන්න හම්බුනේ එක වර්ල්ඩ් කප් එක සහ එයාගේ උපනායකයා වෙන්න ලැබීම එක ගොඩක් සතුටු වෙනවා කොහොමද ඔයාලගේ අන 19 මේ කෝචින් ස්ටාෆ් එක අවිෂ්ක අයියා ඉන්නවා ඒ වගේම චමිල ගමගේ ෆුල් ශන්දන සෙට් එකක් ඉන්නවා කොහොමද ලැබෙන සපෝට් එක මම සචිත් සර් එක්කයි චමිල සර් එක්කයි ෆුල් සර් එක්ක කලින් වැඩ කරලා තියෙනවා කලින් ටුවර්ස් වල අවිෂ්ක සර් එක්ක වැඩ කරේ ෆස්ට් ටයිම් ඉතින් ගොඩක් පොඩ්ඩක් අමුතුයි යාගේ යන රූටින්ස් එහෙම හැබැයි ඒක අපිට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා හරි ආසයි මේ සෙෂන්ස් කරන්න ඒ වගේම අපේ ස්පින් බෝලිං යුනිට් ටේබල්ුවේ සචිත් පතිරණස ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒ වගේම අපේ ගේම් එකට අදාළව ගොඩක් පොඩි පොඩි ටිප්ස් අපිට දීලා ඒ ටිප්ස් අපිට ගොඩක් වැදගත් වුණා වර්ල්ඩ් කප් එකේ සහ අනිත් තරගාවල අපි හොඳට දස්කම් දක්වන්න ඒ වගේම පන්දු රකීමේ දූපුල්ස ලොකු කාර්යභාරයක් ඉටු කරා මුළු කණ්ඩායමක් වෙනුවෙන්ම හරි හරි තැන්වල ඒවා මාස්ටර් කරලා ප්ලේයර්ස් ලව ඒ වගේම තමයි චමිල සර් අපේ ශේෂ්ත්‍රී නැති වුණත් ඒත් අපි අපේ හැම වෙලාවෙම මයින්ඩ් සෙට් එක මෙන්ටැලිටි එක හදලා ඒවට ඕන උපදෙස් අපිට ලබා දුන්නා අවිෂ්ක සර් ප්‍රධාන පුහුණුකරු හැටියට අපේ ගොඩම බැලුවේ බැටින් ඉතින් බැටින් පැත්තෙන් අපි ගොඩක් ඇඩ්වයිසර්ස් ටිප්ස් ගත්තා අපේ වර්ල්ඩ් කප් එකට ඉතින් ඒක හරි ලේසි බැට් කරන්න ඒ දෙන පොඩි ඇඩ්වයිසර්ස් අරගෙන අපිට ඉස්සරහට යන්න ගොඩක් ලේසි වුණා ඒ අවිෂ්ක සර්ගේ එක්ස්පීරියන්ස් එකෙන් දැන් රවීන් 19 වෙනි පාර කණ්ඩායම බාර බින්නේ ගොඩක් ලාට මහේල ජයවර්ධන දැන් මහේල කියන්නේත් ඔබේ පාසලේ නාලන්ද ක්‍රීඩකෙක් දැන් මහේල කොහොමද ඔලත් ගනුදෙනුකදී මොනවත් පොඩක් පොඩි මෙතන දැනෙනවනේ මගේ ඉස්කෝලේ කොල්ලෙක් නෙවෙයි කියලා ඒ නිසා පොඩි අමතර සපෝට් එකක් නැද්ද ඒක මහේල සර් එක්ක ඇත්තටම මහේල සර් එක්ක ෆස්ට් ටයිම් වැඩ කරේ ඉතින් වර්ල්ඩ් කප් එකේ කැම්පේන් එක අපිට ජොයින් වුණා ඇවිල්ලා අපේ මයින්ඩ් සෙට් එක ගොඩක් හරි මං හරි ඉස්කෝලේ නිසා විශේෂ මොකුත් නැද්ද ඔයාලා සැලකිල්ල එහෙම ඉතින් විශේෂින් කියලා නැහැ
මයින්සෙට් එක ගොඩක් චේන්ජ් කරා. ඒ වගේම ෆීල්ඩ් එකේ මැද අපේ කවර් අප් කරන ඒවා පොඩ්ඩක් ෆීල්ඩ් සෙටින්ග්ස් එහෙම පොඩ්ඩ පොඩ්ඩ ඇඩ්ජස් කරා. ඒකෙන් අපිට ලොකු ඉම්පැක්ට් එකක් ආවා අපේ මැචස් වලට ඉස්සරහට යන්න. මේක ලොකු දෙයක් වුණා අපේ ටෝර්නමන්ට් එකට. අපි කතා බහ කරගෙන ඉන්නේ 19 පහල කණ්ඩායමේ උපනායකයා රබීන්ද සිල්වාත් එක්ක. ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. 19 පහල කණ්ඩායමේ ඔබ මම හිතන්නේ කවුරුත් දකින්න ඇති මැචස් ගහද්දි කොතරම් හොඳින් එයා තමන්ගේ කාර්යභාරය කරාද කියලා. හැබැයි රබීන් දැන් මෙතනට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න නම් 19 පහල කණ්ඩායමට එන්න නම් එයා ස්කූල් ලෙවල් එකේ තමත් හොඳින් ගහන්නම ඕනේ. ඒ නිසා මම හිතුවා මේ රබීන්ගේ ගැන කතා කරන්න. දැන් රබීන් කොහොමද වගේ ස්කූල් කාලේ වගේ දක්ෂතා මොනවද? කොච්චර සීව ගහලා තියෙනවද? විකට්ස් පහව කොච්චර රන් තියෙනවද? කොච්චර විකට්ස් රන් තියෙනවද? ස්කූල් කාලේ වගේ දක්ෂතා අපි ගොඩක් කතා බහ කරමු. අන්න 13 15 17 19 ඒ හැම ඒජ් කැටගරියක්ම මම කැප්ටන් කරා. ඒ වගේම අන්ඩර් 15 එකේ ලාස්ට් ඉයර් වෙනකොට මම ස්කූල් එකේ ෆස්ට් 11 ටීම් එක රිප්‍රසන්ට් කරන්න මට හැකියාව ලැබුණා. මම අන්ඩර් 15 ලාස්ට් ඉයර් එකේ මම මයි ෆස්ට් බිග් මැච් එක ඩෙබියු කරා. ඉතින් ඒ අවුරුද්දේ මම විකට්ස් 49ක් අරගෙන ෆස්ට් 11 සීසන් එකේ මැචස් 15ට විකට් 49ක් අරගෙන තමයි බිග් මැච් එක රිප්‍රසන්ට් කරේ අවුරුදු 15 දී. ඉතින් ඒම ගහලා මම ඊට පස්සේ අවුරුද්දේ අන්ඩර් 17 එකේ අන්ඩර් 17 ලාස්ට් ඉයර් එක වෙනකොට මම බිග් මැච් එකේ ශතකයක් ලබාගෙන සමත් වුණා. ඊට පස්සේ අවුරුද්දේ නායකයා වශයෙන් කටයුතු කරනවා වර්තමාන බිග් මැච් එකේ. දැන් රවින් මම ආසය දැනගන්න වගේ පාසල් කාලේ ගහපු 100 වෙනද සෙන්චරිස් කයක් ගහලා තියෙනවද? කාටද 100 ගැහුවේ? අපි ගැන පොඩ්ඩක් අහමු. අන්ඩර් 17 වල මම ඉස්සෙල්ලම සෙන්චරියක් ගැව්වා SGS ජයසිංහට එරෙහිව. ඊට පස්සේ මම අන්ඩර් 19 එකට ආවහම මගේ පළවෙනි 100 ලබා ගත්තේ මලියදේව විද්‍යාලයට එරෙහිව. ඊන්පසු බිග් මැච් එකේ 100ක් ලබා ගත්තා. ඊට පස්සේ අවුරුද්දේ මම 170ක් ගැව්වා සෙන් තෝමස් මවුන්ට් ලැවිනියාකට නොට් අවුට්. ඒකේම මම තව මට ශතකයක් මිස් වුණා 99 නොට් අවුට් ඒ මැච් එකේ. ඒත් මලියදේව විද්‍යාලයට එරෙහිව. ඊට පස්සේ අවුරුද්දේ මම තව ශතකයක් ලබා ගත්තා 104ක් රිච්මන් විද්‍යාලයට එරෙහිව. ඉතින් පේනවනේ 100 ගොඩක් ගහලා තිනවා මේ පොඩි වයසට රවීන්ද සිල්වා. ඒ නිසා තමයි යාට අවස්ථාවක් ලැබෙන්නේ ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම මෙන්ෂන් එක කරන්න. එතනම් දක්ෂයෙක් තමයි මම හිතන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ රටේ ක්‍රිකට් ගැන මේ වගේ පුංචි දක්ෂයෝ ඉන්නේ ගැන. දැන් රවීන් මෙතනම් දක්ෂතා දක්වද්දී මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නේ තමයි මේ සම්මාන හම්බෙලා නැද්ද කියන කාරණා. විශේෂයෙන් ස්කූල් කලර්ස් හරි වෙන සම්මාන හම්බෙලා තියෙනවද රවීන්? මොනවද ලැබිලා තියෙන්නේ? මට අවුරුදු 15 ඉඳන් නාලන්ද විද්‍යාලයේ වර්ණ තිබෙනවා. ඉතින් අවුරුදු 15 ඉඳන් මේ වෙනකම් ගහපු හැම සීසන් එකේ මට ස්කූල් කලර්ස් වෙලා තිනවා. ඒ වගේම අන්තිමට ගහපු සීසන් එකේ නාලන්ද විද්‍යාලයෙන් පිරිනමන බෙස්ට් බෝලර් අවෝඩ් එක මට හම්බුණා. ඒ වගේම ඩයලොග් ආයතනයෙන් පවත්වන ලබන ඩයලොග් අවෝඩ්ස් වලින් මං ඕල් අයිලන්ඩ් බෙස්ට් ඕල් රවුන්ඩර් බෙස් බැස්මන් ඕඩර් දිනාගන්නත් මට හැකියාව ලැබුණා. වටිනා සම්මාන දෙකක් නේ ලංකාවේම හොඳම ඕල්රවුන්ඩර් සහ බෙස් බැස්මන්. බෙස් බැස්මන් සම්මාන දෙකක් තියෙනවා. ඒ වගේම දක්ෂ දඟපන් දෙවන්නේක් දක්ෂ ප්‍රතිකරුවෙක්. ඉතින් මම හිතන්නේ කවදා හරි අපිට රවින්ගෙන් අනාගතේ කතා කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගියාට පස්සේ මීට වඩා නේ. හොඳයි රවින් දැන් ස්කූල් පැත්තේ මොනවද කියන්නේ? අන්තිම ස්කූලෙන් කොහොමද කෝචස්ලා එක්කන ස්කූල් එකෙන් සපෝට් එක කොහොමද අර ක්‍රිකට් වලට? මම ක්‍රිකට් පටන් ගත්තේ ඇකඩමි ලෙවල් එකෙන්. ඇකඩමි ලෙවල් එකේ ඒ ආසාව නිසා තමයි මම තාම ක්‍රිකට් ගහන්නේ. ඉතින් මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ පුබුදු අලු විහාරිස මගේ පළවෙනි කෝච්. ඉතින් ඒ වගේම එතෙක් හිටපු සීලුම පුහුණුකරුවන් මාස්ටින් චාර්ජ්ස්ලා විද්‍යුවල්පතිවන් ඒ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දැනට පුහුණුකරුවන ප්‍රසන්න දහනායක මහත්මයා සහ රුවන් දිසානායක මහත්මයා තමයි අපිට දැනට පුහුණු වීම කරන්නේ. ඉතින් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා අපිට පුහුණුකරුවන්ගෙන් ප්ලේයර්ස්ලට. ඉතින් අපේ මයින්ඩ්සෙට් එක ඒ වගේම අපේ ෆිට්නස් ලෙවල්ස් හොඳට මේන්ටේන් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඒවට අපිට ලොකු ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා ඒ කෝචස්ලගෙන්. ඉතින් ඒක තමයි ප්ලේයර් කෙනෙක් ඉස්සරහට යනකොට අපිව ගයිඩ් කරන්න ඕනේ. ඉතින් පාසලෙන් ඒ හම්බෙන ඒ පුහුණුකරුවන්ගෙන් හම්බෙන එක්ස්පීරියන්ස් එක ඒගොල්ලගේ ඇඩ්වාන්ස් වෙලා ඒගොල්ලගේ ටිප්ස් අපිට ගොඩක් වටිනවා.
Then Raveen, අපි අවසන් වශයෙන් හෙව්වා තෝ ආසම ක්‍රීඩකයා කවුද? ඒකත් අමාරු ප්‍රශ්නයක්යි. ඒක ලේසි ප්‍රශ්නයක් නෑනේ. කවුද ආසම ක්‍රීඩකයා කියන්නේ? ගොඩක් ආස ප්ලේයර්ස්ලා ඉන්නවා අයියේ. මම ලංකාවෙන් කාටද කැමති? ලංකාවේ මම බැට්ස්මන් කෙනෙක්. හැබැයි රමින් මේ ඔයා බැට් කරද්දි මට මගේ ඔළුවට එකපාරටනේ පැතුම් නිසංක. හරිද? දැන් පැතුම් මම දන්නේත් ස්කූල් ගහන කාලේ ඉඳන්. එයා බැට් කරන ස්ටයිල් එකයි ඔයා බැට් කරන ස්ටයිල් එකත් එක වගේ. මට හැම වෙලේම ඔයා වර්ල්ඩ් කප් එකේ බැට් කරද්දි මතක්නේ පැතුම් ස්කූල් කාලේ ගහුවෙත් මෙහෙම නේද කියලා. මම ඒක හිතුවා කැමති ප්ලේයර් පැතුම් කියයි දන්නේ නැහැ කියලා. කොහොමනමුත් අනාගත මහේල ජයවර්ධන කෙනෙක් ස්ටීවන් ස්මිත් කෙනෙක් වුණොත් හවින් ඔයා ඒක වාට පෞද්ගලික හොඳයි වගේම අපිටත් හොඳයි. හේතු මොකද්ද? හේතු ඒකට අපේ ක්‍රිකට්, ඒතර අපේ රටේ ක්‍රිකට් දිනු වෙනවා, අපේ රටේ ක්‍රිකට් වල කීර්තියක් හම්බ වෙනවා. එහෙමොත් අපේ ජයග්‍රහණත් වැඩි වෙනවා. නේ? දැන් අවසන් වශයෙන් මොනවද වර්කයන් තියෙන්නේ? අවසන් වශයෙන් කියන්න ඕනේ thank you Ryan අයියා මට මේ opportunity දුන්නට. ඇවිල්ලා අපිව encourage කළා මේ වගේ අපිව අව ස්ටේජ් එක උඩට ගන්න කරන එකට ගොඩක් අගේනවා ඒක. So thank you very much. ඒ වගේම මම තෑන්ක් කරන්න ඕනේ මගේ දෙමෝපියන්ට ලොකු සහයෝගයක් දෙනවා. ඔගේ ෆැමිලි කින්නේ? අම්මයි තාත්තයි අයියයි මායි. ඒකේ අයියා මැරීඩ්. අයියයි මායි තමයි ඉන්නේ. දැන් වයස කීයද? මේ අවුරුදු 20යි. 20 දැන් තරුණ කොල්ලෙන්නේ. දැන් ආදරේ එහෙම කොහමද? දැන් ආදරේ කරනවා තාම ආදරයක් නෑ තාම. මෙච්චර ජනප්‍රිය ක්‍රිකට් තරුවකට එහෙම කවුරුත් නැහැ කියන්නේ පිළිගන්න අමාරු වෙන. තාම නෑ ඉතින්. ඒ කියන්නේ තාම ફોકસ ගන්න ක්‍රිකට් විතරද? අනිවාර්යෙන්. ආ? වයිට් ඕකේ හොඳයි. ඊට පස්සේ නිකෝ දැන් මේ ගැන හිතන්නේම නෑ. දැන් මේ හිතන්නේ නෑ. හිතන්නේ ඕකේ වෙරි ගුඩ්. ඊට පස්සේ මගේ පුහුණු කරුවන් වෙන සියලු දෙනාටමත් නැතෙක් මට උදව් කරපු සහ මගේ ලෙවල් අප් වෙන්න මට උදව් කරපු සියලු දෙනාටම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ක්‍රීඩා භාර ආචාර්ය වරුණෝත්, විදුහල්පති වරුණෝත්, ඒ වගේම මට මගේ ටීම් මේට්ස්ලා මට හැම වෙලාවෙම මාව එන්කරේජ් කරපු කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම දිගටම මම ඉල්ලා සිටින්නේ මාව මේ තැනට ගියාම ඒ සපෝට් එක, එන්කරේජ්මන්ට් එක දෙන්න. එතකොට තවත් මම එන්කරේජ් වෙලා තව ගොඩක් පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අවුරුදු 22 23 වෙද්දී කොහොම හරි මගේ ටාගට් එක තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් රිප්‍රසන්ට් කරන්න තමයි. අවුරුදු 23 රවීන් යනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට වයිතන් වාට් කරපින්නේ කොතනද ගහන්නේ? මගේ ආසාව බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් හැටියට රිප්‍රසන්ට් කරන්න තමයි. කීවෙන ස්ථාන වගේද? කියන්නේ දැන් ගහන ප්ලේස් එක කියන්නේ වනිදු හස රංග වගේ ඉන්න තරද්ද? නම්බර 6 වගේ බැට් කරන්න තමයි මම ආස. ඉතින් රවින් අපි කතාබහ අවසන් කරන හදන්නේ. ඉතින් අපි ආයෙත් අවසන් අවුරුදු 23 දී රවින් ශ්‍රී ලංකා ටීම් එකට හම්බෙමු. ඒ දරත් මේ වගේ පිට වඩා ගොඩාක් දවල් විතර කතාබහ ගන්න පුළුවන් තමයි තිබෙන්නේ. රවින් ඔයාලට අපි හදවතින් සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳ ටීම් එකට යන්න කිහිල්ලා දක්ෂතා දක්වලා අපේ රටේ මහත් කීර්තියක් කර දෙන දක්ෂ ක්‍රිකට් තරුවක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වාරි සඳ අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ටීම් එකේ. ඕකේ. ගුඩ් ලක්. ඕල් ද බෙස්ට්. ගොඩ් බ්ලෙස්. Thank you very much.